පැලිටිව් පේන් මැනේජ්මන්ට් එක COVID-19 පැන්ඩමික් එක අතරේ කොහොමද අපි කරන්නේ කියන එක කතා කරන්නේ. අපි ඔබ්ජෙක්ටිව්ස් අද මම දාගත්තේ මෙහෙම. ඉස්සෙල්ලාම අපි පොඩි රිවිෂන් එකක් කරගමු. පේන් එතකොට ඩෙෆිනිෂන් ඇන්ඩ් ටයිප් ඔෆ් ටයිප්ස් ඔෆ් පේන් assessment එක කොහොමද කරන්නේ WHO ලැඩේක් ගැන පොඩි රිවිෂන් එකක් කරලා ඊට පස්සේ අපි බලමු මේ COVID-19 වල තියෙන ප්‍රශ්න මොනවද අපිට pain management එකේදී ඊට පස්සේ අපි මොනවද ඒකට කරන්න පුළුවන් දේවල් කියලා. ඉක්මනට යම් මොකද විනාඩි 5ක් දැනටමත් ගිහිල්ලා pain කියන එක ඕගොල්ලන් ගොඩක් තැන්වල කියවිලා දිනා pain කියන්නේ නරක sensory emotional experience එකක්. කියන්නේ අපි වශයෙන්ම ටිෂු ඩැමේජ් එකක් වෙන්න හොන වෙන්න පුළුවන්. නමුත් අපිට දැනෙන අපි කැමති නැති හැඟීම තමයි පේන් කියලා කියන්නේ. ටිෂු ඩැමේජ් එකක් වෙන්න හො වෙන්න තියෙන අවස්ථාවකදී. එතකොට පේන් කියලා කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙන හැඟීමක් දැනීමක්. ඒක අපිට පොඩියට දැනෙන දෙයක් තව කෙනෙක්ට මහ විශාලයට දැනෙන්න පුළුවන්. අපිට තදට තරල දැනෙන දෙයක් වෙන කෙනෙක්ට බොහොම සරලව දැනෙන්න පුළුවන්. එතකොට ඒ එක එක පුද්ගලයාට දැනෙන ආකාරය අපි ඇත්ත කියලා පිළිගන්න ඕනේ. මෙහෙම මෙන්න මේ වගේ පේන් එකක් අපිට මෙහෙමයි දැනෙන්නේ, ඔයාට එහෙම වෙන්න බෑ කියලා එකක් නැහැ. මොකද ඒක ඒ පුද්ගලයා ඒක පර්සීව් කරන විදිය වෙනස්. ඒකෙන්ද පොඩි පේන් එකක් කියලා අපිට පොඩි එකක් කියලා වෙන කෙනෙක්ට පොඩි එකක් මේ කියන්න බෑ. ලෙඩෙක් රිදෙනවා කිව්වොත් අදින් රිදෙනවා කිව්වොත් පොඩි දෙයකට නම් රිදෙනවා නම් රිදෙනවා. එතකොට සිසිලි සොන්ඩර්ස් මැතිණිය අපිට දායාද කරලා තියෙන මේ ටෝටල් පේන් කන්සෙප්ට් එක. ඒක බොහොම වැදගත් වෙනවා මේ අපිට මේ මේ COVID-19 අස්සෙත් මේ මැනේජ්මන්ට් එකේදී. ඒකෙන්ද පොඩ්ඩක් ඒක හොඳට ඔළුවට දාගන්න ඕනේ. ඒ කියලා තියෙන්නේ පේන් එකේ තියෙනවා ෆිසිකල්, ඒ කියන්නේ අපිට දැන් අතරපයට අහුවෙන ආකාරයේ ලෙඩ තියෙන ෆිසිකල් ඇස්පෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා සයිකලොජිකල් ඇස්පෙක්ට් එක, අපිට අතට අහුවෙන්නේ නැති මනසේ තියෙන කොටසක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා අපේ සමාජය, අපේ යවට ඉන්න කට්ටිය, ඒගොල්ලන්ගේ කොටසක් අපිට වේදනාවක් එනවා. ඒ වගේම අපේ තියෙනවා අපේ විශ්වාස කරන දේවල් තියෙනවා, අපේ බිලීෆ් සිස්ටම් එකක් තියෙනවා, අපේ ආගම, ඒ වගේ දේවල් තමයි. අපි ලෝකේ කොහොමද මේ හැදිලා තියෙන්නේ, ඇයි අපි මෙතන ඉන්නේ, ඒ වගේ අදහස්. ඒ වයනුත් අපිට වේදනාවක් ඇති වෙනවා. එතකොට ෆිසිකල්, සයිකලොජිකල්, සෝෂල් ඇන්ඩ් ස්පිරිචුවල් හැම එකෙම අපිට වේදනාවක් තමයි ඇති වෙන්නේ. එතකොට ඒක එක එක ලෙඩා එක එක ආකාරයේ වේදනාවන් මේ දැන් ෆිසිකල් පේන් එක එක්කෙනා තදින් දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඉමෝෂනල් පේන් එක එක්කෙනා සයිකලොජිකල් පේන් එක වැඩිපුර දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට සමාජීය, කියන්නේ සමාජීය එක තමයි ඉතින් ඉමෝෂනල් කියන්නේ, සමාජීය පේන් එක වැඩිපුර දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට ස්පිරිචුවල්, ඒ කියන්නේ මම ඇයි මටම මෙහෙම උනේ කියලා ඉවරලා ඒ පේන් එක වෙන්න පුළුවන් වැඩිපුර තියෙන. නමුත් යා මේ ප්‍රකාශ කරන්න යාට ලොකු වේදනාවක් තියෙනවා කියලා. ඔය ඔක්කොම වේදනාව. එතකොට අපි දැනගන්න ඕනේ මේ හරියද අඳුරගන්න. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා ඉවරලා. ඒකට මෝෆින් දීලා හරියන්නේ නැහැ. මේ තද වේදනාවක් තියෙනවා කියනවා. සමහරවිට ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට ලොකු ගැටලුවක් තියෙනවා. ඇයි මට මෙහෙම වුනේ කියලා. මම මෙච්චර පන්සල් ගිහින් ඇයි මට මෙහෙම වුනේ කියලා. ඒ වගේ. අපි පේන් එක ඇසස් කරන්න ඉස්සෙල්ලා අපි මේක කැරක්ටරයිස් කරන්න කොහොමද කියන එක පොඩ්ඩක් මතක් කරගමු. පේන් එක අපිට විග්‍රහ කරන්න පුළුවන් පේන් එක ඇති වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ මේක ළඟදී ඇති වෙච්ච එකක්ද, මේ දැන් ඇති වෙච්ච එකක්ද, නැත්නම් කාලයක් තිස්සේ තියෙන එකක්ද, ඇකියුට් වර්සස් ක්‍රොනික්. එතකොට ඒක තව විස්තර කරන්න පුළුවන් මේකේ මෙකනිසම් එක, මේක හැදෙන විදිහෙන්. ඒක නෝසිසෙප්ටිව්ද, නියුරෝපැතික්ද, ඒ කියන්නේ මේ අපේ ස්නායු අග්‍රවලින් දැනෙන එකක්ද, නැත්නම් ඒ ස්නායු අග්‍රවලින් එහාට යන පාත් එක මාකර ඩැමේජ් වෙලා එහෙම එන පේන් එකක්ද. එතකොට මේකේ ඔරිජින් එක, ඔරිජින් එක අපේ හැමේ වගේ තියෙන දෙයක්ද, නැත්නම් විසරල් දැඟ ඇතුලෙන් එන එකක්ද ඔරිජින්. ඊට පස්සේ මේක වෙන අවස්ථාව මොකද්ද, මේ වේදනාවේ එන අවස්ථාව මොකක්ද, කියන්නේ යම් කිසි දෙයක් කරනකොටද, නැත්නම් මේ තඩුණාමද, නැත්නම් ඔපරේෂන් එකක් කරන්න ගියාමද, අනේ ඒ වගේ අවස්ථා හතරකින් අපිට මේක විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඇකියුට් පේන් එක ලොකුවට කතා කරන්න නැතුව ගියොත් මේකේ දැන් පේන් එකක්
නැති කෙනෙක්ට හෝ තිබින යම්කිසි ප්‍රශ්නකින් පීඩා විඳිමින් ඉන්න අපේ ලෙලෙක් වගේ කෙනෙක්ට ඒකට අදාළ හෝ නැති හදිසියාවු පේන් එකක් කියලා කියමුකෝ. බොහෝ විට අදාළ නැති වෙනත් පේන් එකක්. ඒකට මූලික දේ ලෙඩා මේකට උදව්වක් පතනවා මේ අවස්ථාවේදී. එතකොට ඒක හරිම එයාට කලින් තිබිච්ච නැති අනවශ්‍ය සංවේදනයක්. වේදන කලින් තිබිච්ච නැති අන්ප්‍රසන්ට් සංවේදනයක්. එතකොට බොහෝ විට මේකට ඍජු හේතුවක් තියෙනවා. ඉන්ජරි එකක් හරි ඒ වගේ දෙයක් ඍජු හේතුවක් තියෙනවා. එතකොට මේක අපි ඊළඟට කතා කරන ක්‍රොනික් පේන් එක. ක්‍රොනික් පේන් එකේ අර වගේ හදිස්සිය ලෙඩා දුවගෙන ඇවිල්ලි ඉවරලා බේතිල්ලන්නේ නැහැ. එහෙම කෑ ගහන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. එතකොට මේකට පුරුදු වෙලා තියෙන්නේ. එතකොට කාලයක් තිස්සේ තියෙන ලෙඩක් නිසා තමයි මේ තියෙන්නේ. ඉතින් කලින් අපි කියපු ඇකියුට් පේන් එකේ වගේ නෙමෙයි, එකපාරට පටන් ගන්න එකක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ තිබිච්ච එකක්. දැන් අපේ බ්‍රේක් ත්‍රූ පේන් එක උනත් තිබිලා ඒකෙම වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. නැගර සොමැටික් පේන් එකයි නොසිසෙප්ටිව් පේන් එකයි අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට සොමැටික් පේන් එක නොසිසෙප්ටර්ස් කියන්නේ මේ ස්නායු අග්‍ර වේදනාව සංවේදනය කරන ස්නායු අග්‍ර. ඒවා තියෙනවා ඇඟේ හමේ, එතකොට සොෆ්ට් ටිෂුස් වල, එතකොට මස් වල, බෝන් වල ඔය තියෙනවා. එතකොට ඒ තැනට එක ලොකේට් කරන්න පුළුවන්. ඒ තියෙන ස්නායු අග්‍ර ටිකට අපිට ලොකේට් කරගන්න පුළුවන් මෙන්න මෙතනයි මේ පේන් එක මේ එන්නේ කියලා. ගොඩක් වෙලාවට ඒක කටු අයිනවා වගේ දිගට තියෙන ඇතුම් කන කටු අයින ටයිප් එකේ පේන් එක. දැන් අපේ කැන්සර් ලෙඩෙක් බෝන් හයි සොෆ්ට් ටිෂු ඉන්ෆිල්ට්‍රේෂන් එකක් වුණා නම් ඒ තැන ඒ අවට රිදෙන්නේ. ඊළඟට විසරල් පේන් එක කියලා කියන්නේ ඒත් නොසිසෙප්ටර්ස් ඇතුලේ අතුණු බහන් වල දෙනවා සෙප්ටස් ඉන්ස්ටිමුලේට් වුණාම. එතකොට ඒක හරියටම තැනක් කියන්න බෑ. මොකද දැන් අර තියෙන නොසිසෙප්ටස් වර්ගවල වෙනස්කම්, එතකොට ඒවා පැතිරලා තියෙන විදිහානුව හරියටම ලොකේට් කරගන්න අමාරුයි. ගොඩක් වෙලාවට මේක තදවීමක් මස් තදවීමක් වගේ, එතකොට මිරිකලා තරණ වගේ, අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ. එතකොට ඕගොල්ලෝ දැකලා සමහරලාට ගොඩක් අමාරුවෙන් ඉන්න මේ පිත්‍යාශයේ ගල් තියෙන ලෙඩෙක් අන්න ඒ වගේ කෙනෙක්ට ඇති වෙන ඉසරල් පේන් එක. ඊළඟට නියුරෝපැතික් පේන් කියලා කියන්නේ දැන් අපි නොසිසෙප්ටර්ස් ඒ කියන්නේ ස්නායු අග්‍රවල ඉඳලා මොළයට යනකම් අරන් යන පාත්වේස් වල ඒවැය තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි මේ නියුරෝපැතික් පේන් එක ඇති වෙන්නේ. ඒකෙදි ඒක සාමාන්‍ය ලෙඩ විස්තර කරන්නේ පිච්චෙන කටුවකින් අනින පින්ස් ඇන් නීඩල්ස් වගේ, නැත්තම් සතෙක් හමාස්සේ රිංගල යනවා වගේ. සමහර වෙලාවට මේකේ ඇල්ලුවත් විදෙන වගේ ගතියක් කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ කියලා කියන්න පුළුවන්. නැත්තම් එක තැනක ඉඳලා තව තැනකට එකපාරට විදීගෙන යන කරන්ට් එකක් යනවා වගේ කියලා කියන්න පුළුවන්. ඒකටත් ඉන්ෆිල්ට්‍රේෂන් ඔෆ් කැන්සර් වෙන්නත් පුළුවන්. මේක අපිට ගොඩක් මේ නියුරෝපැතික් පේන් එක දකින්න හම්බ වෙනවා අපේ ලෙඩුම්. ඊළඟට අපි පේන් එක ඇති වෙන අවස්ථාවන් විග්‍රහ කරොත් එහෙම ඒක වෙන්න පුළුවන් ඉන්සිඩන්ට් පේන් එකක් වෙන්න පුළුවන්, බ්‍රේක් ත්‍රූ පේන් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රොසීජරල් පේන් එකක් වෙන්න පුළුවන්. ප්‍රොසීජරල් පේන් එකක් නම් ගොඩක් වෙලාවට තුවාලය සුද්ධ කරා ඒ වගේ දෙයක් තමයි ගෙදර කරන දෙයකදී වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉන්සිඩන්ට් පේන් එක කියලා කියන දැන් ලෙඩා බාත්รูම් එකට යන්න එක ආකාරයකට නැගිටිනවා. ඒ නැගිටින වෙලාවේ තමයි එන්නේ ඒ ඉන්සිඩන්ට් එකෙන් තමයි වෙන්නේ. එතකොට බ්‍රේක් ත්‍රූ පේන් එකක් කියලා කියන්නේ අපි බේත් දීලා තියෙනවා. අපි පේන් එක අපි දෙකේ තුනේවත් අඩුම ගන්න මේන්ටේන් කරගන්න සීරෝ ටාගට් එක වුණාට ඒ පුළුවන් ලෙවල් එකේ මේන්ටේන් කරගන්න දීලා තියෙනවා. බේත් ඉවර බේත් වල බලය ඉවර වෙනවා. අපි බේත් දීලා තියෙන ප්‍රමාණය මදීමක් හෝ යම් කිසි ගැටලුවක් නිසා බේත් ඊළඟ බේත් වැඩි වැටෙන්න ඉස්සෙල්ලා ඒකේ බලය අඩු වෙනවා. එතකොට අන්න අර තිබිච්ච කලින් තිබිච්ච ප්‍රමාණයට හෝ ඊට වැඩිය එකපාරටම වේදනාව මතුවෙන එක තමයි බ්‍රේක් ත්‍රූ පේන් එක. ඊළඟට අපි
මොනව කරන්නත් ඉස්සලා මේ පේන් එක කොච්චරක් තියනවද කියලා ලඩට දැනගන්න ඕනේ. ඒකට තමයි අපි පේන් මෙෂර් කරන ස්කේල්ස් දැන් පේන් එක කොච්චර සබ්ජෙක්ටිව් වුණත් ඒ කියන්නේ එකිනෙක ගැන කොච්චර වෙනස් වුණත් අන්තිමට ඒගොල්ලෝ ප්‍රකාශ කරන භාෂාව එකයිනේ. ඒක හින්දා එක එක්කෙනාට පේන් එකේ ප්‍රමාණය නෙමෙයි පේන් එක මිකැනිසම් එක හෝ ඒකෙන් ඇතිවන දැන් කටුවකින් එක ප්‍රමාණකින් එකකට එන්න අනිත් එකට වෙන ආකාරයකට එනොත් එකේ 4 එනොත් තව එකෙනෙක් 8 වෙන්න පුළුවන්. ඒ වගේ වුණාට අන්තිමට ඒ දැනෙන වේදනා ප්‍රමාණය අපිට ස්කේල් එකකට අරගන්න පුළුවන්. මේක පැහැදිලි වුණාද දන්නේ නැහැ හරියට. කොහොම හරි ප්‍රශ්න තියෙනවා නම් මෙහෙම අහන්න මයික් එක ඔන් කරලා. ස්කේල්ස් ඕගොල්ලන්ට මතක ඇති අපි කල්නොත් කියා දීලා තියෙනවා. න්‍යූමරික් පේන් රේටින්ග් ස්කේල් එක තමයි අපි ගොඩක් පාවිච්චි කරන්නේ. වොන් බේක ෆේසස් එක ඊ එතකොට ඔබ්සර්වේෂන් ඒවා පාවිච්චි කරන්නේ දරුවන්ට. ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් එකේ දරුවෝ හම්බ වෙනවා නම් ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න. එතකොට අනිත් අපිට දැන් නියුරෝ මෙමරික් පේන් රේටින්ග් ස්කේල් එක තමයි දැන් අපි මේ බෙදා හැරියෙත් කලින් ඕගොල්ලන්ට. එතකොට මේක දැනගත්තා නම් ඇති දැනට මේකෙදි අපි බිංදුවේ ඉඳලා 10ට ගන්නවා පොඩි මතක් කිරීමක් කරන්න. එතකොට මයිල්ඩ් කියලා ගන්න අපි බිංදුවේ ඉඳලා 2ට 2 ඉඳලා 4ට මොඩරේට් කියලා ගන්නවා 4 ඉඳලා 6 වෙනවා සිවිය වෙරි සිවිය ඇන්ඩ් වර්ස් පොසිබල් පේන් කියන 10. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා බිංදුව නම් බිංදුව කියන්නේ ඇත්තෙම නෑ වර්ස් පොසිබල් කියන්නේ 10. ඔය අතරේ ඔයා අපිට මේ විස්තර කරලා කියන්න කීය තියෙනවා. එතකොට මේකේ වැදගත්කම තමයි අපිට මේක රෙකෝඩ් එකක් හම්බ වෙනවා පේන් ලෙවල් එක. ඊට පස්සේ ට්‍රීට්මන්ට් ඩිසිෂන්ස් ගන්න පුළුවන් ඒක උඩ. ඊළඟට ෆලෝ අප් එකෙන් කම්පයර් කරන්න පුළුවන් මේ අපේ ඉන්ටර්වෙන්ෂන්ස් පේන් ඉන්ටර්වෙන්ෂන්ස් කොච්චර වැඩ කරලාද කියලා. ඊළඟට අපි එතනින් යනවා. දැන් අපි මයිල් පේන් මොඩරේට් පේන් සිවිය පේන් ඒව කතා කරා. ඒවෙන් අපි ඊළඟට යනවා WHO ඇනල්ජෙසික් ලැඩර් එකට. එතකොට WHO analgesic ladder එකේ first step එක තමයි mild pain. mild pain වලදී අපි opioids පාවිච්චි කරන්නේ නැහැ. non opioid ඒවා සමහර විට adjuvants add කරන්න වෙන්න පුළුවන්. adjuvants add නොකරන්න වෙන්න පුළුවන්. non opioids වලට තමයි paracetamol and NSAID, ibuprofen, clofenac sodium ඒ වගේ දේවල්. ඊළඟට adjuvants වල gabapentin ඒ වගේ ගන්න පුළුවන්. antidepressants උත් සමහර විට ගන්න පුළුවන්. ඊළඟට එතනින් කන්ට්‍රෝල් වෙන්නේ නැත්නම් අපි මොඩරේට් පේන් එක දැන් මේවා දීලා බල්ලා කන්ට්‍රෝල් කරලා යනවා නෙමෙයි. අපි තියෙන පේන් ලෙවල් එක අපේ ස්කේල් එකේ ආපු විදිහට අපි එතනින් පටන් ගන්නවා. මොඩරේට් පේන් එකක් නම් වීක් ඔපියොයිඩ් එකක් එක නොන් ඔපියොයිඩ් දෙනවා. නොන් ඔපියොයිඩ් නවත්තලා වීක් ඔපියොයිඩ් ඇඩ් කරනවා නෙමෙයි. ඇජුවන්ට් එකක් තිබුණා නම් ඇජුවන්ට් එකක් දෙනවා. නැත්නම් අපි තුනව පටන් ගන්නවා එකපාර. ඊට පස්සේ සමහර විට එකක් දාලා බලලා ටික හරියන්නේ නැත්නම් ඊළඟ ටික ඇඩ් කරනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රෝං ඔපියොයිඩ්ස් පාවිච්චි කරන සිවිය පේන් එක. ඒත් විත් නොන් ඔපියොයිඩ් ඇන් ඇජුවන්ට්ස් ඔක්කොම. හැබැයි වීක් ඔපියොයිඩ්ස් පාවිච්චි කරන්නේ ස්ට්‍රෝං ඔපියොයිඩ් එකක් තියෙනකොට ඒ ටික අයින් කරලා දාන්න ඕනේ. දැන් අපි බැලුවොත් COVID-19 වලදී අපි තියෙන ප්‍රශ්න දැන් ඕගොල්ලෝ ගෙවල් වලට විසිට් කරනකොට ඕගොල්ලන්ට ගොඩක් ওই ප්‍රශ්න දකින්න ලැබිලා ඇති. ලෙඩට බේත් ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. බේත් ලබා දෙන්න ආණ්ඩුවෙන් ක්‍රියා කරලා තියෙනවා මේ බේත් තිබන්නේ. එතකොට නැත්තම් අපේ ශාස්ත්‍රීය ෆලෝ වෙන කෙනෙක් නම් ඒගොල්ලන්ට ක්ලිනිකට දැනුම් දීපුවාම ඒගොල්ලෝ යවන ක්‍රමයක් හදලා තියෙනවා කියලා කිව්වා. එතකොට ඩ්‍රග්ස් ප්‍රමාණයක් ලැබෙයි. සමහර ඩ්‍රග්ස් තියෙයි, සමහර ඩ්‍රග්ස් හොයාගන්න බැරි වෙනවා ලොකප් සිචුවේෂන් එක වගේ ඉන්නකොට. එතකොට ඒ අවස්ථාවවලදී අපි මොකද කරන්න කියලා තමයි ඊළඟට අපි බලන්න ඕනේ. ඒත් එක තමයි දැන් ක්ලිනික් විසිට් එකක් ගියාම මේ ලෙඩ්ඩු අපි කොච්චර කිව්වත් මේකෙදි අපිට හෝම් මැනේජ්මන්ට් එකක් කොච්චර කරන්න කියලා කිව්වත් අපිට
ක්ලිනික් විසිට් එකකට සමහර වෙලාවට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඒකට ගියාම අපි ගොඩක් දෙනෙක් බලලි වෙලා ඒ සර්වින් පේෂන් ලගේ ප්‍රශ්න ගොඩක් සෝල්ව් අවුට් වෙනවා. ඉතින් ඒක කරගන්න වෙන්නේ නැහැ මේ වෙලාවේදී. අපිට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරගන්න වෙන්නේත් නැහැ. ඒ කියන්නේ අපි හෝම් කෙයාර් කෙනෙක් කමියුනිටි මැනේජ්මන්ට් එකක් කරනකොට ඒක ප්‍රශ්න විසඳ ගන්නම් වෙන්නේත් නැහැ. ස්ටේෂන් ලට තියෙන අලිත් ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේත් නැහැ. ඒක ලොකු අඩුවක්. එතකොට අනිත් එක තමයි හෝම් විසිට් එක කරද්දි මම කලින් කීපතාවම කතා කරා අපේ ආරක්ෂාවත් ලෙඩාගේ ආරක්ෂාවත් කොහොමද මේ කරගන්නේ කියන එක. දැන් මේ තියෙන COVID-19 pandemic එකත් එක්ක අනිත් එක තමයි emergencies manage කරගන්න වෙන්නේ. emergencies අතරම adapt වෙනවා මේ pain එකට. pain එකත් emergency එකක් තමයි. අනිත් emergencies වලදී pain එකට add වෙනවා. එතකොට ඒක හැම emergency එකකම pain management එක වැදගත් වෙනවා. ඊළඟට දැන් මේ මම කලින් කතා කරා total pain concept එක साइको सोशो इकोनॉमिक इंपैक्ट कोविड कोविड मिनसु लोकअपेला इनकोट लॉकडाउन इनकोट इंटराक्षन स्ने पउले कटी बलाने कथाकने हेसरनेट ये वगे देवा मेतन करपाही තනිවී මාක්සින් දෙනවා ලීඩර් එක සයිකලොජිකල් ඉම්පැක්ට් එක සෝෂල් ඉම්පැක්ට් එක ඒත් එක්කම ඉකොනොමික් බර්ඩන් එක තියෙනවා ගොඩක් අයට රටේ ගොඩක් අයට මුදල් අගහිඟතාවයන් තියෙනවා ඒත් ඒව ඔක්කොම බලපානවා ටෝටල් පේන් එක ලීඩර්ගේ තියෙන ටෝටල් පේන් එක. ඒතර අපි ගොඩක් කලාවට නිතර නිතර කෝල් වෙනවා නම් කතා කරලා කියනවා නම් මේ මට ලොකු අමාරුවක් තියෙනවා ලොකු වේදනාවක් තියෙනවා කියලා සමහර විට මුදල්මය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නැත්තම් තමන්ට ඉතාලම ළඟ කිට්ටු කෙනෙක් දැකලා කතා කරගන්න බැරි ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ වගේ අවස්ථාවලදී. ඉතින් අපි ඊළඟට කතා කරමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා මේ අවස්ථාව මේක COVID-19 අස්සේ පීවී මැනේජ්මන්ට් එක කරනකොට කොහොම මොනවද අපිට වෙනස් විදිහට කරන්න පුළුවන්. එකක් තමයි ඉන්සිඩන්ට් පේන් එක අපිට බොහෝ දුර නවත්ත ගන්න පුළුවන්. අපි ඒක හිතුවොත් මෙහෙම වෙනවා කිය වෙරි කියලා අපි බලාපොරොත්තු වෙලා උපදේශ ටිකක් දෙන්න පුළුවන් නම් ලෙඩාව මූ ලෙඩාට නැගිටින විදිහ පහසුවෙන් නැගිටින ආකාරයක් හදන්න හරි එතකොට යාවේ මූව් කරනකොට මොනවා හරි ක්‍රමවේදයන් පාවිච්චි කරන්න හරි ඒගොල්ලෝ මේ අවස්ථාවට අනුව හැඩගැහෙන්න එනවා අපිට. ඒතර හැම වෙලේම ඇන්ටිසිපේට් කරලා ප්‍රිවෙන්ට් කරන මොඩල් එකකට යන්නේක හොඳයි. නැත්තම් ඒ වගේ ක්‍රයිසිස් එකක් වුණාට පස්සේ පේන් එකේ මදගෙත් එක්ක ලෙඩා ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා. මේකෙන් වෙන වෙන ප්‍රශ්නෙන්ටත් පුළුවන්. ඒකින්ද ඇන්ටිසිපේට් ඇන් මැනේජ් මොඩල් එක හොඳයි කියලා මට හිතෙනවා. ඊළඟට අනිත් එක තමයි පේන් එක ඇසස් කරගන්න දැන් කයාට එක පුරුදු කරගත්තා නම් අපි පේන් ස්කේල් එකට එතකොට ඒගොල්ලන්ට කෙලින්ම අපේ ඒ නියුමරිකල් ස්කේල් එකෙන්ම කතා කරන්න පුළුවන්. එතකොට අපිට බේට් එක අපි දන්නවනම් ඒක අපිට ඕද ෆෝන් හරි නැත්නම් WhatsApp message එකකින් හරි Viber message ඒ වගේ මොකක් හරි virtual method එකකට අපිට advice කරගන්න පුළුවන්. එතකොට අපි visit එකෙන් patient covid ප්‍රශ්නයක් ඇති කරගන්නෙත් නෑ අපිට covid ප්‍රශ්නයක් ඇති කරගන්නෙත් නෑ. ඊළඟට අනිත් එක තමයි ගොඩක් වෙලාවට pain එකට stress එකට pain එකට වඩා ඒ pain එකත් එක්ක ලෙඩත් stress වෙනවා. අනිත් කටියත් ස්ට්‍රෙස් වෙනවා. ඒ ස්ට්‍රෙස් එක මග අරගන්න පුළුවන් අපි එක හෙල්ත් කෙයාර් වර්කර් කෙනෙක් එක්ක ඒගොල්ලෝ පොඩ්ඩක් කතා කරපුවා. මොකද දන්නේ නැති වීම, ඒ කියන්නේ දැන් මොකක්ද ඊළඟට වෙන්නේ මේ පේන් එක මහා අමාරු දෙයක් හින්දා ආපු එකක්ද මොන හරි ලොකු ලෙඩක්ද මේ ලෙඩ දැන් මැරෙන්න ද යන්නේ මේ පේන් එක ඇවිල්ලා තියෙන ඒකද ඒ වගේ දැන් මොකද අමාරු ලෙඩ තියන අයනේ. ඉතින් ඒ නොදන්නකමම ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. ඒක අඩු වෙනවා අපි අපිට පුළුවන් ආකාරයට අපි කාරුණිකව මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලාවට අපි අවේලබල්. අනිත් එක තමයි මම අර කලින් කිව්වාගේ ටෝටල් පේන් කන්සෙප්ට් එක පාවිච්චි කරලා ඇත්ත කෝස් එක හොයාගන්න ඕනේ. මේක සමහර විට මම අර කිව්වාගේ ඒක වෙන වෙන මුදල් අඩුපාඩුවක් වෙන්න පුළුවන් මේ පේන් එක කියලා කම්ප්ලේන් කරාට. අනිත් එක තමයි නොන් ෆාමකොලොජිකල් මෙතඩ්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. मसाजिंग तवन एक ब्रीदिंग टेक्निक्स पुरुदु करने एक पॉजिटिव रीइन्फोर्समेंट बहुम उत्साह इन्हें वगे के लिए वाला इलांट डिस्ट्रैक्शन करने का
එයා කැමති දෙයක් පෙන්වන එක, කණ්ඩ දෙන එක, ඒ වගේ දේවල්. එතකොට කම්ෆර්ට් ඇන් රීඇෂුවරන්ස්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. රිලිජියස් මෙතඩ් තියෝ ගැන හරි මොනවා හරි විශ්වාසයක් තියෙනවා නම් ඒක ෆලෝ කරන්න කියලා ඒකෙන් වේදනාව අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ඒගොල්ලන් අපි එක එක කේස් එකෙන් කේස් එකට ලෙඩාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. ඒ ලෙඩාට කරන්න පුළුවන් දේවල් සහ අපිට යාර ඉන්ටර්වින් කරන්න පුළුවන් අවස්ථා. අනිත් එක තමයි ඊළඟ ඔය ඔක්කොම ටික අපිට ෆලෝ කරගත්තට පස්සේ පුළුවන් ඒත් කන්ට්‍රෝල් නොවෙන ටිකට ඩොක්ටර්ත් එක්ක එකතු වෙලා තව බේට් ටික ටිකක් ඇඩ්ජස්ට් කරගන්න. එතකොට දැන් මට කියන්න ඕනේ ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා අපිට මේ කොවිඩ් අස්සේ වුණත් බේත් දෙන්න පයින් ද ඉස්සෙල්ලා බේට් ටික ඇඩ්ජස්ට් කරන්න ඉස්සෙල්ලා අපිට ගොඩක් දේවල් තියෙනවා මේ කරන්න පුළුවන් දේවල්. ලොකෝ පේන් ක්‍රයිසිස් එකක් නම් මම කලින් පාර කතා කරා තුවාල මේකෙදී කොහොමද මේ මේ මොෆින් එක කන්වර්ට් කරගන්නේ කියලා. ඒව අවශ්‍ය නම් කියන්නේ ඒවා වෙනම අපව කතා කරන්නත් පුළුවන්. මෙතෙන්දි මට ඇත්තටම කියන්න ඕනේ මෙන්න මේ ටික අපි ඇන්ටිසිපේට් කරලා ඉන්සිඩන්ට් පේන් එක වළක්ව ගන්න පුළුවන් කියන එකයි. එතකොට අපි ගොඩක් වර්චුවල් මෙතඩ්ස් වලින් මේක මේ පේන් ස්කේල් එක මේ එකෙන් අපි කතා කරන්න පුරුදු වුණාම කයට එකත් එක්ක ඒ අපිට එහෙම ඇඩ්වයිස් කරගන්න පුළුවන් කියන එකයි. අනිත් එක අපි අපි අවේලබල් කරන්න කියන එකයි. ඒ ස්ට්‍රෙස් එක නැති කරන්න කියන එකයි ලෙලාගෙත් කයාට එකගෙන්. අනිත් එක කෝස් එක වෙන එකක් වෙන්න පුළුවන් කියන පණිවිඩය මට කියන්න ඕන. අනික නොන් ෆාර්මලිකේෂන් මෙතඩ්ස් ඔය ඔක්කොම කරලා තමයි ඊළඟට අපි යන්නේ ડોක්ටර්ත් එක්ක කොහොමද මේ බේත් දෙනවා කියන තැනට අපි ડિસિෂන් එකට යන්නේ. එතකොට මගේ අද ප්‍රසන්ටේෂන් එක මෙතනින් ඉවරයි. ප්‍රශ්න තියෙනවා නම් දැන් අහුව හැකියි.